බංගලාදේශ කණ්ඩායම අදඉන්න තැනත් එක්ක තමන් පසුගේ පුහුණුකරුවා විදියට හිටියගේ වාසිය නම් මේ තරගාවලියේදී ගන්න බැරිවේ කියලා තමයි චන්දි කතුරුසිංහ කියන්නේ. කලින්නම් බංගලාදේශය කියන්නේ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක්ගේ දක්ෂතා එක්ක ඉස්සරහටගේ කණ්ඩායමක් කියලා කියන හතුරු අද වෙද්දී ඒ දේ වෙනස් වෙලා කියලා තමයි කියන්නේ. මේ කාලේ ක්‍රිකට් ගොඩක් වෙනස් වෙලා ප්‍රතිවාදී ක්‍රීඩකයන් එකිනෙකාව ගොඩක් අඳුරනවා. එයා ඒ දන්නවා මම හිතන විදිය සහ මගේ සැලසුම් මොනවද කියලා. ඒක නිසා මම හිතන්නේ නැහැ බංගලාදේශයේ හිටපු පුහුණුකරු වුණා කියලා වාසියක් තියෙනවා කියලා. බංගලාදේශ කණ්ඩායම දැන් එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩකයන් දෙදෙනෙකු මත යැපෙන කණ්ඩායමකුත් නොවේ. ඒ වගේම හතුරුසිංහ කියන්නේ තමන්ගේ රටේ ක්‍රීඩා කරන නිසා බංගලාදේශය ගොඩක් ශක්තිමත් කියලා. බංගලාදේශ කණ්ඩායම බංගලාදේශයේදී ගොඩක්ම ශක්තිමත්. පහුගිය අවුරුදු දෙකහමාරක කාලය තුල බංගලාදේශ කණ්ඩායම බංගලාදේශයේදී තරගාවලියක් පෙරදිලාම නැහැ. ඔවුන් දන්නවා ඔවුන්ගේ කාර්යයන් සහ තරග සැලසුම් මොනවද කියලා. ඒක නිසා අනෙක් කණ්ඩායම් වලට බංගලාදේශයේ සංචාරය කිරීම දැන් ගොඩක් ලොකු අභියෝගයක් වෙලා. ඔය විදිහට තමයි පරණ ගෝලියෝ ගැන හතුරුසිංහ කියලා තියෙන්නේ. ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. කාලයක් තිස්සේ එකට ක්‍රීඩා කරලා ගොඩක් අත්දැකීම් තියෙන කණ්ඩායමක් තමයි දැන් බංගලාදේශයට තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම කියලා බංගලාදේශයට පෙරදුනම ලංකාවේ අපිට ඇතිවෙන ලැජ්ජාව වෙනම අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේටයි බංගලාදේශයටයි පහර දීලා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනා ගන්න බලන එක තමයි අපේ අපේක්ෂාව වෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න ඔයා තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්න තමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.